आहार निष्पादने विशाल बहुजाति समागम यूट्यूब चैनल अंतिम वीडियो ओरेंज ज्यूस एमंदेत्तम कृत्रिम दुडम विषपानयक ओया अनिवार्यन्म ओयागे जीविते एक दवसक हरि पानय करला तियेनवा विलंद पोळी विकिणीमट तिबिन बोहोमयक कृत्रिम दुडम विषवर्गवल विटामिन डी अंतर्गत वेनवा कियला तमयि संदाहन करला तियेन्नि नमुत मेक दैक्क गमन विटामिन डी तियेनवा कियन्ने कोच्चर होंदद कियला अनिवार्यन्म ओयाटत हितिला एति बोहोमयक दुडम विष निष्पादनय करन समागम तमन्गे निष्पादन वलट विटामिन डी एतुलत करन्न एनोलीन कियला संघटकयक भाविता करनवा मेसे भाविता करन एनोलीन निष्पादनय करीम संदाह योदागुण लबन्ने मेच्चर कृत्रिम बेटल ज्यूस प्रश्न विविध रसकारक भावितकरपुनिसा मानसिक रोग बलपानी दूषित श्रीलंका अंतर्गत बहुजाति समागम किसीम विलावक अडंगु द्रव्य मेघन संधान कर मार्गमीन विशाल संख्या
ශක්ති ජනක පානයක් තමයි මේ Red Bull කියන්නේ. YouTube එකේ Facebook එකේ විතරක් නෙමෙයි රූපවාහිනී පවා ඇතම අවස්ථාවල Red Bull වල විලෙන්දන්වීම විකාශන වෙන හැටි ඔයාලා දැකලා ඇති. නමුත් ටික කාලයකට කලින් Red Bull වල කැෆෙයින් තියෙනවා කියලා හොයාගෙන අන්තර්ජාලයේ ලොකු කතා බහක් ඇති වුණා. නමුත් පසු කාලිනව මේ Red Bull ශක්ති ජනක පානයක් වෙන්න හේතුව මේව ඇතුලේ පෘෂ්ටිමත් ගොන්නුන්ගේ ශුක්‍රාණු තියෙන එක කියලා කට කතාවක් පැතිරෙන්න ගත්තා. නමුත් මේ Red Bull වල තියෙන එක්තරා සංයෝගයක් වන ලතින් භාෂාවෙන් ටෝරින් කියන සංයෝගය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරාම බුල් කියන නම ලැබෙන නිසා සැබවින්ම මේ මිනිස්සු විශ්වාස කිරීමට පටන්ගෙන තිබුණා. ඒත් අපි මේ පිළිබඳව වැඩිදුරටත් සොයාගෙන යනකොට අපිට දැනගන්න පුළුවන් වුණේ Red Bull වලට භාවිතා කරන ටෝරින් කියන සංයෝගය ඒවට එකතු කරලා තිබුණේ කෘතිමව නිෂ්පාදනය කරපු රසායනික සංයෝගයකින් කියන එක. මිනිස්සු හිතාගෙන හිටපු විදිහට Red Bull හදන්න ගොනුන්ගේ ශුක්‍රාණු භාවිතා කරන්නේ නැති වුණා. මේ ටෝරින් කියන්නේ නම් එතරම් හොඳ දෙයක් වෙන්නේ නැති නිසා නිතර නිතර Red Bull බොන එක නම් නුවණට හුරු වෙන්නේ නැහැ. නියුටෙලා කියන්නේ ලෝකේ වඩාත් පෝෂ්‍යදායි ධාන්‍ය මත පද නම් ස්ප්‍රෙඩ් වලින් එකක්. ධාන්‍ය anu අපේ ශරීරයට හිතකර දෙයක් බව ඔබ දන්නවා. ඒ කොහොම වුණත් මේවා මධ්‍යස්ථව පාවිච්චි කරන්න ඕනි. නියුටෙලා anu තරුණ තරුණියන්ට ඉතාමත් රසවත් සංයෝගයක් වන නමුත් ඒක ප්‍රචාරණය කරන පරිදි සෞඛ්‍ය සම්පන්න ආහාරයක් නම් නෙමෙයි. එහි සීනි මේ දේශා තවත් හානිකර සංඝටක රාශියක්ම පිරී තිබෙනවා. නියුටෙලා මේ සැඳි දෙකක් සීනි හැඳි පහකට සමාන වෙනවා. කෙලින්ම කිව්වොත් ඒක මිනිසුන්ගේ දෛනික සීනි පරිභෝජනෙන් 83%ක් පමණ වෙනවා. ඉතින් අපි සීනි හැඳි දෙකක් අරගෙන නතර වෙන්නේ නැහෙනේ. හිතන්න කොච්චර නම් සීනි ඔයාගේ ඇඟට ඇතුල් වෙනවද කියලා. ඉතින් ඕනිම දෙයක් ඕනාවට වඩා ඕනිම නැහැ. නමුත් මේ නියුටෙලා ඉඳලා හිටලා පරිභෝජනය කරාට කමක් නැහැ. නමුත් බහුලවම භාවිතා කිරීමෙන් ඔබට දියවැඩියාව පවා ඇති වෙන්න පුළුවන්. අර්තාපල් චිප්ස් වල මේ දේශා කැලරි බහුල බව ඔබ දන්නා. නමුත් ඒවා නිතරම ආහාරයට ගන්නවා වෙනුවට ඉඳලා හිටලා ආහාරයට ගන්න පුළුවන්. නමුත් අපි දැන් මේ කතා කරන්න යන ප්‍රින්ගර්ස් අර්තාපල් චිප්ස් කියලා ඔයා හිතන් ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් ඔබ සම්පූර්ණයෙන් වැරදි. ප්‍රින්ගර්ස් නිෂ්පාදනය කරන්නේ සහල් පිටි තිරඟු පිටි සහ අර්තාපල් පිටි එකට මිශ්‍ර කරලා ගුලි කරලා එක හා සමාන හැඩයෙන් තද කිරීමෙන්. පසුව මේවා උණු තෙල් වලින් බෙද ගැනීමෙන් පසුව වියලා රසකාරක දමා පැකට් කිරීම සිදු කරන. එක්තර අවස්ථාවකදී ප්‍රින්ගර්ස් නිෂ්පාදකයන් ප්‍රින්ගර්ස් වල ඉතාමත් අඩු අර්තාපල් අන්තර්ගතයක් ඇති බවත් ඇත්ත වශයෙන්ම අර්තාපල් නොමැති බවත් පවසා බදු ගෙවීම පැහැර හැරීමට උත්සාහ කරලා තිබුණා. නමුත් පසුව සිදු කරන ලද පරීක්ෂණ වලින් මේ වගේ පිළිකාකාරක ද්‍රව්‍ය අඩංගු වන බවත් ඒ මිනිසුන් වෙත ස්නායු ආබාධ ඇති කිරීමට බලපාන බවයි සොයාගනු ලැබුවේ. ඉතින් මේ සතුන් තුළ පවා විවිධ පිළිකාකාරක ඇති කිරීම සඳහා දායක වෙලා තියෙනවා. පිෂ්ඨේ බහුල ආහාර අධික උෂ්ණත්වයක් යටතේ පිසු විට මේ පිළිකාකාරක සංකටක ඇති කිරීමට හේතු වෙනවා. ඉතින් මේ විදිහට නිෂ්පාදනය කරන කෘතිම කෑම පුරුද්දක් විදිහට කන්න යන්න එපා. ක්ෂණික නූඩල්ස් අපේ සෞඛ්‍යයට ඉතරම් සුදුසු වෙන්නේ නැහැ. නමුත් ඔයා දැන දැනම ඒවා ආහාරයට ගන්නවනේ නේද? කාර්ය බහුලත්වය නිසාම මිනිස්සු ඉක්මනින් හදාගෙන කන්න පුරුදු වෙලා ඉන්න කෑමක් තමයි මේ ක්ෂණික නූඩල්ස් කියන්නේ. මේවා 1958 ජපානයේදී නිසාන් ෆුඩ් ආහාර නිෂ්පාදන ආයතනයේ මොමොෆුගෝ අන්තෝ විසින් හඳුන්වා දුන්න අතර අද වන විට ඒවා මිලියන සංඛ්‍යාත මිනිසුන්ගේ ප්‍රධාන ආහාරය බවට පත් වී අමාරයි. ඉතින් මේ සුවගත අවස්ථාවේ සිට මේ දක්වාම එහි නිෂ්පාදන ක්‍රියාවලියේ කිසිදු වෙනසක් සිදු වෙලා නැහැ. සියලුම අමුද්‍රව්‍ය එකතු කරලා ඒවා මිශ්‍ර කරලා තුනි තීරු වලට කපලා විජලනය කර සිසිල් කිරීමෙන් අනතුරු ඇසුරුම් කරනවා. මේ වාගේ කිසිම පෝෂණ ගුණයක් නැහැ. බඩ පිරෙනවා විතරයි. ඒ වගේම ලුණුත් ගොඩක් අධිකයි. එක් නූඩල්ස් පැකට්ටුවක සෝඩියම් පරිභෝජනය නිර්දේශිත සීමාව ඉක්මවලා යනවා. අනිත් ගැටලුව තමයි MSG අජිනමොටෝ. අජිනමොටෝ බොහෝමයක් සෞඛ්‍ය ගැටලු ඇති කරන බව ඔයා මේ වෙනකොටත් දන්නවා. ඒක නිසා අදම ක්ෂණික නූඩල්ස් භාවිතයෙන් මිදෙන්න. දෙමෝපියන් සාමාන්‍යයෙන් දරුවන්ට ටොෆි දීමින් වළකින නමුත් දරුවන් ඒවා ලබා ගැනීම සඳහා බල කරනවා. ටොෆි අධික ලෙස ආහාරයට ගැනීමෙන් අපේ දත් වලට හානිකර බලපෑම් එල්ල වෙන්න පුළුවන්. ටොෆි වල අඩංගු ඉහළ සීනි අන්තර්ගතය නිසා හෘද රෝග, දියවැඩි අවසා අධික කොලෙස්ටරෝල් පවා ඇති වෙන්න පුළුවන්. ටොෆි සෑදීම සඳහා ප්‍රධාන වශයෙන්ම යොදාගන්නේ සීනි බැවින් ඒ නිතර නිතර ආහාරයට ගැනීමට නම් සුදුසු වෙන්නේ නැහැ. කෙලින්ම ප්‍රබල මත්පැන් පානය කරන කෙනෙක් නොවුණත් ගොඩක් මිනිස්සු විනෝදයට වගේ බියර් ටින් එකක් බොන පුරුදු වෙලා තමයි ඉන්නේ. නමුත් ලංකාවේ බොහෝ දුරට නැති වුණත් ගොඩක් පිට රටවල් වල මිනිස්සු කෑමට පස්සේ බියර් එකක් බොන පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මේ විදිහට මේ ලෝකේ ප්‍රසිද්ධම පානයක් වන බියර් නිෂ්පාදනය කිරීම ආරම්භ වෙලා තියෙන්නේ මීට අවුරුදු 7000කට විතර කලින්. නමුත් මේ විදිහට හදන බියර් ශාකවලින් නිෂ්පාදනය කරනවා ඇති කියලා මිනිස්සු හිතාගෙන හිටියත් ඒක ගොඩක් වැරදි මතයක්. බියර් පැසවීම සඳහා කර්මාන්ත ශාලා ඇතුළේදී ඊස්ට් භාවිතා කළාට පසුව අවසානයේට අයිසින් ග්ලාස් වෙනුවෙන් හඳුන්වන ජෙලටින් වර්ගයක් මිශ්‍ර කරනවා. ඇත්තටම කිව්වොත් මේ ජෙලටින් වර්ගය නිෂ්පාදනය කරලා තියෙන්නේ මාළුන්ගේ මුත්‍රාශයෙන් ලබා ගන්නා අමුද්‍රව්‍ය වලින්. බියර් එකක් විහිදුරුවකට දැමීමෙන් පසුව ඒ කහපැහැති වුණත් විනිවිද පේන හැටි ඔයාලා දැකලා ඇති. මේ බියර් වල පැහැදිලි බව ඇති කිරීම සඳහා තමයි මේ ජෙලටින් වර්ගය භාවිතා කරන්නේ. බියර් නිෂ්පාදනය කරන සමාගම් මේ පිළිබඳව හෙළි නොකළත් බොහෝමයක් බියර් නිෂ්පාදනය කරන සමාගම් මේ අමුද්‍රව්‍ය භාවිතා කරනවා. නමුත් ශාක ද්‍රව්‍ය පමණක් භාවිතා කරලා හදන බියර් වර්ග මොනවාද කියලා හොයාගන්න නම් බානි වෝර් කියන වෙබ් අඩවිය භාවිතා කරන්න පුළුවන්. කිසිම වෙලාවක බියර් හෝ කුමන වර්ගයක මත් ද්‍රව්‍යයක් පානය කිරීම අනුමත කළ නොහැකි. නමුත් ශ්‍රී ලංකාවේ බොහෝ
පිරිසක් මේවා පානය කරන නිසා මේ පිළිබඳව දැනුවත් වෙන එක හොඳයි වගේම බියර් පානය කිරීමෙන් ඇතිවන අතුරු ප්‍රතිඵල ගැනත් ඔබ හොඳ ආකාරවම දන්නවා ඇති. අද වීඩියෝ එකකින් ඔයාලා දැනගත්තේ හදලා තියෙන මොන සංකටක වලින්ද කියලා දන්නවනම් ඔබ කිසිම දවසක ආහාරයට ගන්නෙ නැති ආහාර කීපයක් ගැන. ඉතින් මේ විදිහට අපි නොදැන ගන්න ආහාර නිසා අපි අපේ ඇඟට වගේම කුඩා දරුවන්ගේ ශරීරයටත් විෂ සහිත දේවල් ඇතුල් කරනවා. මහරගම පිළිකාරෝහලේ ළමා ඒකකයේ මෙච්චර ළමයි වැඩි වෙන්න හේතුව කොත්තු රයිස් වගේ කෑම විතරක් නෙමෙයි කියලා ඔබට මේ වීඩියෝ එකෙන් තේරෙන්නේ නැති. ඒ විතරක් නෙමෙයි ආනායනික කිරිපිටි සුප්කට වගේ දේවල් කොහෙත්ම අපේ කෑම වලට එකතු කරගන්න සුදුසු වෙන්නේ නැහැ. අද කතා කරපු දේවල් අතරින් ඔයා වැඩිපුරම ආහාරයට ගන්න කෑම වර්ගයේ මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න. මේ වෙනකන්ම වීඩියෝ එකේ කිසිම තැනක අපේ channel එක subscribe කරන්න කියලා ඔයාලට කිව්වේ නැහැ. ලෝකයේ තුල සැඟවුණු අරුම පුදුම බිරාස් දේවල් බලන්න අපි රහස් ගවේෂණය subscribe කරන්න. එහෙනම් හෙටත් මේ වගේ දැනුම පිරුණු වීඩියෝවකින් හමු වෙමු.